විද්‍යුත් රසායනය කියන පාඩම ඉලෙක්ට්‍රොනික විද්‍යාවට වඩා අමාරු. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මහ ලොකු අමාරුකමක් නැහැ. ඒක රටාවක් තියෙන. රටාවට අනුව ගියාම උත්තරවලට යන්න පුළුවන් ලේසියෙන්. නමුත් මේ විද්‍යුත් රසායනික කෝෂවල ටිකක් ඊට වඩා බැරෑරු. ඒ බැරෑරු වුණාට ඒකේ නීති ටිකක් තියෙනවා. ඒ නීති ටික හරියට ඔළුවට දාගත්තොත් ඒ පාඩමත් අවුලක් නැහැ. මේ නීති ටික පාඩම් කරගන්න එක තමයි කරගන්න. දැන් බලමු මේ නීති කොහොමද පාඩම් කරගන්නේ. හරිද? මුලින්ම අපි කතා කරනවා මේ විද්‍යුත් රසායනික මේ විද්‍යුත් රසායන. විද්‍යුත් රසායනයේ විද්‍යුත් රසායනික කෝෂ මේ පාඩමේ වර්ග දෙකක් තියෙනවා. මේ පාඩමේ වර්ග දෙකක් තියෙන එකක් තමයි රසායනික කෝෂ කියන පාඩමයි. අනිත් එක විද්‍යුත් විච්ඡේදනය කියන කොටසයි. මේ පාඩමේ කොටස් දෙකක් තියෙනවා. මොනවද තියෙන කොටස් දෙක? එකක් තමයි විද්‍යුත් රසායනික කෝෂ. විද්‍යුත් රසායනික කෝෂ බැටරි කැලි වගේ ඒවා ගැන කතා කරන කෝෂ. අනිත් එක තමයි විද්‍යුත් විච්ඡේදනය. එතන මේ විද්‍යුත් විච්ඡේදනය කියන එකේදී විදුලිය දීලා රසායනික ප්‍රතික්‍රියාව වෙන්න සලස්වන විපර්යාස වෙන්න සලස්වන එකක් තමයි විද්‍යුත් විච්ඡේදනයේදී වෙන්නේ. අපි මුලින්ම විද්‍යුත් රසායනික කෝෂ කියන පාඩමට යමු. හරිද? විද්‍යුත් රසායනික කෝෂ. එතකොට ඒකේ මුලින්ම අපිට තියෙනවා මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් මේ ප්‍රශ්නයක් අඳුනා ගන්න. රසායනික ශක්තිය මගින් විද්‍යුත් රසායනික කෝෂ මගින් ක්‍රියා කරන උපකරණ. මේ ටික ඔයාලගේ පෙළ පොතේ තියෙන උපකරණ ටික මේවා ක්‍රියාත්මක වෙන්න කෝෂයක් අවශ්‍යයි. බැටරි වලින් ක්‍රියාත්මක කරන පෙල්ලම් කාර්ති ටෝච් තියෙන ඒවත් ක්‍රියාත්මක වෙන්නේ කෝෂයකින්. ජාගම දුරකථන පරිගණක යන්ත්‍ර කැල්කියුලේටර් මේවල තියෙනවා මේ කෝෂයක්. ඒ කෝෂ වලින් තමයි මේ උපකරණ ක්‍රියාත්මක වෙන්නේ. කෝෂයකින් මොකද කරන්නේ? විදුලිය නිපදවන. කෝෂයකින් කරන්නේ විදුලිය නිපදවන. එතන ශක්ති පරිවර්තනයක් ගැන අපි හිතුවොත් අපිට ඔළුවට එනවා මේකට අපි මේක ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන විද්‍යුත් ශක්තිය. ඒ රසායනික ද්‍රව්‍ය විද්‍යුත් ශක්තිය බවට පත්වන එකක් තමයි මේ විද්‍යුත් රසායනික කෝෂ වලින් වෙන්නේ. රසායනික ද්‍රව්‍ය විද්‍යුත් ශක්තිය බවට පත්වේ. ඊළඟට මම තමයි දැන් කතා කරේ ශක්ති පරිවර්තනය මොකක්ද කියන එක. ඊළඟට අපිට පොඩි ක්‍රියාකාරකමක් හඳුනා ගන්න තියෙනවා. ඒ තමයි මේ තනුක සල්ෆියුරික් අම්ලයට සින්ක බැලක් දැම්මොත් මොකද වෙන්නේ කියන එක. එතන මේක අපි ප්‍රතික්‍රියාව ලියන්නත් දන්නවා. සහ මේක නිරීක්ෂණත් අපිට හිතා ගන්න පුළුවන්. වායු බුබුලු පිට වෙනවා. මේක සාමාන්‍යයෙන් අපි ගත්තොත් ප්‍රතික්‍රියාවක් විදිහට අපි මේක ඉගෙනගෙන තියෙනවා. මේක ලෝහයක් සහ අම්ලයක් අතර ප්‍රතික්‍රියාවක්. ලෝහ අම්ල අතර ප්‍රතික්‍රියාව ඉගෙනගෙන තියෙනවානේ අවස්ථා ගණනාවක. සින්ක් සහ සල්ෆියුරික් අම්ල අතර ප්‍රතික්‍රියාව. මොනවද හැදෙන්නේ? සින්ක් සල්ෆේට් හැදෙනවා. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඒ වගේම වායුවක් පිට වෙනවා. සින්ක බැල දිය වෙලා යනවා. ඒ වගේ නිරීක්ෂණ ටිකක් කරනවා. හැබැයි ඔක සරල බොහොම නෙමෙයි. ඔක ආවේ කොහොමද කියන එක තමයි දැන් මෙතනදී ඉගෙන ගන්න යන්නේ. ඒ සින්ක බැල ෂේ වුණේ මොකක් නිසාද? දෙකට හේතු තියෙනවා. මොනවද හේතු? ඉලෙක්ට්‍රෝන මේකදී අපි කතා කරන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නයි ඉන්නවා. ඉලෙක්ට්‍රෝන පිට කරනයි ඉන්නවා. අනේ ඇසුරින් තමයි මෙයාලා කවුද කියලා අඳුරගන්න. ඉස්ලාම නිරීක්ෂණ බැලුවොත් මුලින්ම සිංතාරුෂය වෙනවා. වායු බුබුලු පිට වෙනවා. ඒක හරියට ලියවුවොත් අපි කොහොමද ලියන්නේ? සිංක් ලෝහ තහඩු අසරින් වායු බුබුලු පිටවීම. ද වායු බුබුලු පිටන මොකද්ද? හයිඩ්‍රජන් වායු. සිංක් තහඩුවත් දිය වෙලා යනවා.
ඔන්න නිරීක්ෂණ ටික ලැබෙන. ඔය නිරීක්ෂණ වලට හේතු පැහැදිලි කරන්න අවශ්‍යයි. සිංකබල ෂේ වෙනාට හේතු තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව. සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරමින් සිංක් ධන අයන බවට පත් වෙනවා. ඔය තියෙන එක සිංක් බලන්න, සිංක් ඊතරෙන් පස්සේ මොනවද ඇවිල්ලා තියෙන්නේ? සිංක් අයන ඉලෙක්ට්‍රෝන පිට කර. දැන් ඔය අපි කතා කරේ නෑ මීට කලින්. මේ නිසා මේ පාඩම ටිකක් අල්ලා ගන්න අමාරු. මේවා ලියන්න තියෙන අර්ධ ප්‍රතික්‍රියා කැතෝඩ ඇනෝඩ කියලා ඔහොම තියෙනවා. වායුව බුළු පිට වෙන්නේ කොහොමද? මේකේ තියෙනවා අයන, හයිඩ්‍රජන් අයන තියෙනවා. හයිඩ්‍රජන් අයන දෙකක් එකතු වෙලා හයිඩ්‍රජන් පරමාණුවක් බවට පත් වෙලා ඔක්සිජන් මේ හයිඩ්‍රජන් වායුව බවට පත් වෙලා ඉතින් පිට වෙලා යනවා. ඒ තමයි නිරීක්ෂණය. එතන මේ දෙන්න එකතු කරලා තුලිත අයනික ප්‍රතික්‍රියාවක් ගන්න. ඒක වම් පැත්ත වෙනම එකතු කරනවා, දකුණු පැත්ත වෙනම එකතු කරනවා. සමගාමී සමීකරණ දෙක එකතු කරනවා වගේ තමයි. මේ බලන්න. අපිට අපි ගන්නු එක කියලා. මේකට එක කියලා ගත්තොත්, මේක දෙක කියලා ගත්තොත්, මේ ප්‍රතික්‍රියා දෙකනේ අපි දැන් කතා කළේ. සිංකයන දිය වෙන්න හේතුව මේ ප්‍රතික්‍රියාව කියලා ඉගෙන ගත්තා. වායුව පිටවෙර මේ ප්‍රතික්‍රියාව කියලා ගත්තා. මුල දෙන්න එකතු කර. හැබැයි ප්‍රශ්නයක් අපි බලන්න මොකද්ද මේ එකතු කරන්න? අපි සමගාමී සමීකරණවල නම් x වල හරි y වල හරි ඒ සංගුණක මොනවද මේ සමාන කරගන්න. x නම් එයාගේ දෙකයි x දෙකයි අනිත් එකේ දෙකයි x තියෙනවා. අඩු කරලා එයාලා අයින් කරන්න. එහෙනම් මෙතන හැමතිස්සෙන් බලන්නේ කවුරු ගැන විතරද? ඉලෙක්ට්‍රෝන ගැන විතර. දෙපැත්තම ඉලෙක්ට්‍රෝන සමාන නම් ගැටලුවක් නැහැ. හැබැයි සමානයි කියලා පේනනම් මෙතන දෙකයි ඉලෙක්ට්‍රෝන, මෙතන දෙකයි ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ දෙන්න එකතු කරා. වම් පැත්ත එකතු කරනවා, දකුණු පැත්ත එකතු කරනවා. ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන කැපිලා කපලා දාන. ඒතර ඉදිරියෙන් ආය තමයි අපි තුලිත අයනික ප්‍රතික්‍රියා විදිහට ගන්න. මේ තියෙන තුලිත අයනික ප්‍රතික්‍රියා. දැන් මේවා දැක්කම බය වෙන්න ඇති. මේ තියෙන තුලිත අයනික ප්‍රතික්‍රියා. අර අර්ධ ප්‍රතික්‍රියා දෙක එකතු කළා තමයි තුලිත අයනික ප්‍රතික්‍රියාව ගන්න. ඊළඟට ඔතන මේ අවසාන ප්‍රතික්‍රියාව ගන්න දෙපැත්තම සල්ෆියුරික් වල අඩංගු සංඝට එකතු කරන සල්ෆේට්. දෙපැත්තම සල්ෆේට් එකතු කරලා බලන්න අවසාන උත්තරය වෙන මෙන්න මේ විදිහට. සිංක් දන සල්ෆියුරික් අපි මුලින්ම ලිව්වේ ප්‍රතික්‍රියාව කේක හැදිලා තියෙනවා. සිංක් දන සල්ෆියුරික් වල ප්‍රතික්‍රියාව අපි කලින් අන්න එක මේ දැන් හැදිලා තියෙනවා. ඉතින් ඔය ටික කොහොමද වෙන්නේ කියන එක තමයි කතා කරන්න හදන්නේ අපි. ඉස්සල්ලාම ওই ටික සටහන් කරගමු. ඊට පස්සේ බලමු මේක ඇනෝඩ කැතෝඩ ඔක්සිකරණ ඔක්සිහරණ ඒවා තියෙනවා බලාගන්න. අපි ඉස්සල්ලාම යමු පළවෙනි ප්‍රශ්නෙට. උපකරණ වල නම් ලියා. දැන් දැක්කේ ලියා. මෙතන තියෙනවා. මේක බලන්න. මේ තියෙන මේ ටිකම මේ තමතරව තියෙන ඒවට ඕන නම් හිතලා ලියන්න. හරි ටික ඇති
දැන් ශක්ති පරිවර්තනය මම ඇහුවා. මොකද්ද ශක්ති පරිවර්තනය? කවුරු කවුරු බවටද පත් වෙන්නේ? කියන්න කියලා එක්කෝ ලියන්න. දෙයලා කියන්න හරි කියලා දියන්න. එයාගේ මොනවද අවශ්‍ය කරන්නේ? එයා මොනවද දෙන්නේ? එයාගේ තියෙන රසායනික ශක්තිය. ඒකත් ඒක පත් වෙනවා මොකක් බවටද? විදුලිය බව. තමයි අරමුණ. එතකොට මෙන්න මේ විදිහට ලියන්න. ඉතින් ඊළඟට උතරින්දි ලැබෙන නිරීක්ෂණ අහලා තියෙනවා. මෙන්න මේ නිරීක්ෂණ දෙක ලියා ගන්න. සිංක් සල්පිරික් අම්ලෙන් දාපුවම ලැබෙන නිරීක්ෂණ. එම නිරීක්ෂණ වලට හේතු ඕන නිරීක්ෂණ දෙක හේතු දෙක තියෙනවා. ඒ හේතු දෙක තමයි අපි උතන ලියා ගන්න ඕන. මම මේක තා චුට්ටකින් ලියන්න දෙන්න. මෙහෙ මෙහෙකට මම යනවා පොඩ්ඩක්. මම දෙනවා මේ මෙන්න මේ යුනිට් එක 10 වසර මම ගෲප් එකට දානවා. දැන් ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම් ඒක කරලා තියන්න. මේකෙන් මේ මීටින් එකේ අයින් වෙලා මම ආයෙ මැසේජ් එකක් දාන්න නැවත ජොයින් වෙන්න කියලා. හරිද? ප්‍රේ කාලක් ප්‍රේ භාගයක් ඇතුළත මේකේ බහුවර්ණ ටික කරන්න. සමහර ප්‍රශ්න වල අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඔයාලා හරි උත්තර ගැන බලන්න. ඊට පස්සේ මම ඒක අවසානයේ සාකච්ඡා කරන්න පාඩමට ගිහිල්ලා. වැදගත් කියන එක දැන් මම මේක දානවා මේ ගෲප් එකට. මීටින් එකෙන් අයින් වෙලා උත්තර ලියන්න. උත්තර ලකුණු කර උත්තර අංක දාලා උත්තර ටික ලියන්න. ඊට මම එක නැවත කතා කරන. ඔකට ප්‍රය කාලක් ප්‍රය භාගයක් උත්තර කාලයක් අරගන්න. එතකොට ඒක හරි. මම මේක ගෲප් එකට දාපු ගමන් ඔයාලට අයින් වෙන්න පුළුවන්. අයින් වෙලා අපෝ ජොයින් වෙන්න කියලා මැසේජ් එකක් දාන. ඒක බලලා ජොයින් වෙන්න ඕන නැවත. පැහැදිලි නම් කැට් එකට දාන්න. ඉතින් ඕකේ අනිත් අයත් බලන්න.
මම ගරුප් එකට දැම්මා ඔය ටියුට් යුනිට් එකේ ප්‍රශ්න ටික. ඒතර දැන් ඉඳලා පැය කාලක් පැය භාගයක් ඇතුළත මම වෙලාවක් දෙන්නම්. ඒ වෙලාව ඇතුළත කරලා තියන්න. මීටින් එකෙන් අයින් වෙන්න පුළුවන්. මම මීටින් එක එන් කරන්නේ නැහැ. මම ටයිම් වෙලා ඕකට උත්තර ලකුණු කරලා තියන්න පුළුවන්. හරිද? දැන් මම නැවත ගරුප් එකට මැසේජ් එකක් දානවා ජොයින් වෙන්න හරි කියලා. එතකොට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. එයාලා සම්බන්ධ වුණාම නැවත මම ආරම්භ කරනවා.